රාත්‍රී මඩකලපු යන දුම්රියේ සිට හමු දරුවාගේ තත්ත්වය මේ වෙනකොට කොහොමද? ඊයේ දවසේ ඒ දරුවාව පොලිසියෙන් ගෙනැල්ලා අපේ හදිසි ප්‍රතිකාරයකට ඇතුළත් කළා. ඒ දරුවාව මේ වෙනකොට වාටු අංක 9 ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. ඒ දරුවාගේ තත්ත්වය ගැටලු සහගත තත්ත්වයක් මොකුත්ම නැහැ. දරුවා ඉතාම සෞඛ්‍ය සම්පන්නව ඉන්නවා. මද කහපාට ගතියක් ඇති වෙලා තියෙනවා ශරීරයේ. ඒක සමහර වෙලාට මෞකිරි අඩුවීමක් හෝ සමහර විට අපි දන්නවා සමහර රුධිර ඝනවල වෙනසක් හින්දා ඇති වෙන්න පුළුවන් තත්ත්වයක්. ඉතින් ඒකට අවශ්‍ය කරන ප්‍රතිකාර කරන්න අපි අවශ්‍ය පරීක්ෂණ වලට සෑම්පල් යවලා තියෙනවා. ඒ වගේම දරුවාට අවශ්‍ය කරන පෝෂණය ලැබෙනවා. දරුවා හොඳින් මේ වෙනකොට සෞඛ්‍ය මට්ටත්වයක ඉන්නවා. මේ වෙනකොට කිසිම භාරකරුවෙක් තාමත් ඉදිරිපත් වෙලා නැහැ රෝහලට මේ දරුවා සම්බන්ධයෙන් අයිතිය ප්‍රකාශ කරන්න. ඉතින් කියන්න තියෙන්නේ දරුවාගේ සුරක්ෂිතතාව රෝහල විසින් බාර අරගෙන තියෙනවා කියලා. දැන් එතෙන්දී දරුවා වෙනුවෙන් ඊළඟට ගන්න ක්‍රියාමාර්ගය කුමක් වේද? ඔව් සාමාන්‍යයෙන් දරුවාගේ මුලින්ම අපි සෞඛ්‍ය තත්ත්වය යහපත් තත්ත්වයට පත් වුණාම ඊට පස්සේ අපි දරුවාව පොලිසිය මාර්ගයෙන් අපේ තියෙනවා පරිවාස දෙපාර්තමේන්තුවට බාර කිරීමක් තමයි. එහෙම ඉදිරිපත් නොවුනොත් එහෙම මවහු පියා හෝ ඒ භාරකරුවෙක් හෝ දරුවාගේ ඉදිරිපත් නොවුනොත් ඊළඟට පරිවාස කටයුතු සඳහා ඉදිරිපත් කරනවා. ඉතින් එතෙක් අපි දරුවාව රෝහලේ අවශ්‍ය විදිහට ප්‍රතිකාර දීගෙන කිරි දීගෙන පෝෂණය දීගෙන පවත්වාගෙන යනවා. එතෙන්දී මව හෝ පියාව හඳුනා ගැනීම සඳහා කිසියම් ක්‍රමවේදයක් තියෙනවද? මෙහෙමයි. දැන් දරුවෙක්ව හම්බ වෙලා ඒ අරින් ඒ කියන්නේ ඒගොල්ලෝ අයිතිය වාසිකම කියනකොට ඒගොල්ලන්ගේ ලේ ගැන රුධිර ගැන පරීක්ෂා කරලා අපිට බලන්න පුළුවන්. ඒ වගේම ඒ සාක්ෂි ඒගොල්ලෝ අරන් එන්න ඕනේ දරුවාගේ. දැන් දරුවා එනකොට තිබ්බ විස්තර තියෙනවානේ අපිට. ඒ දරුවා කොයි වගේ ඇඳුමක් ඇඳලා තිබ්බේ, මොන විදිහද දරුවාගේ මොන හරි ලක්ෂණ තිබුණාද, මොන හරි බර්ත් මාක්ස් තිබුණාද, ඒ සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ විමසීමක් කරන්න පුළුවන් අපිට. එතකොට ඒවා දැනගෙන ඉන්න ඕනේ ඒගොල්ලෝ කොයි විදිහටද දරුවාගේ අයිතිවාසිකම් කියනකොට. කිසියම් විශේෂ රඳවා තැබීමක්ද ඒතොර දරුවා රෝහල තුල තබන්? එහෙමම කියන්න බැහැ. දරුවා වෙනම තියලා තියෙනවා. එතකොට හැම කෙනෙක්ම දන්නවනේ මේ දරුවා සම්බන්ධයෙන්. සෞඛ්‍ය අපේ නර්සින් ඔෆිසර්ස්ලා ඒගොල්ලෝ දන්නවා ඒ දරුවාගේ ආරක්ෂාව පවත්වාගෙන යනවා.